රසිතස YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ විශේෂ බතක්. ඔයාලා අහලත් ඇති මේ බත හදාගන්නේ කටරොඩු මල් වලින්. කටරොඩු මල් ඉතා ඖෂධීය මලක් නේ. ඒක අපි පූජා කරනවා වගේම මේකෙන් බීම හදාගන්නවා. ඉඳිආප්ප වගේ දෙයක් පොඩි ළමින්ට හදලා දෙන්න පුළුවන් අපිට මේ කාට උපයෝගී කරගෙන. ඒ වගේ කිරිබතුත් හදාගන්නවා. මේ කිරිබත ඖෂධීය ගුණයෙන් යුක්තයි. පොඩි දරුවෝ ආසාවෙන් කාවේ මම අද ඔයාලට කිරිබතක් වගේම නිකන් සාමාන්‍ය බතකුත් මේ මල්වල පාට දාලා උයාගන්න හැටි කියලා දෙන්නයි යන්නේ. අපි බලමු මේ බත හදාගන්න අපිට මොනවද ඕන කරන්න කියලා. මම අරන් තියෙනවා කීරි සම්බ හාල් හුඳුවක් හොදලා හොඳට වතුර බේරලා. ඔයාලට කැමති හාලක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බත් කන සම්බා, එතකොට කැකුළු සම්බා මොනවා හරි ඔයගොල්ලෝ කැමති දෙයක් ගන්න පුළුවන්. මම මේ කිරි බතට අරන් තියෙනවා කීරි කැකුළු වලින් හාල් හුඳුවක් සෝදලා වතුර බේරලා. පොල් බෑයක පොල් කිරි අරන් තියෙනවා මිටි කිරි. ලුණු රස පමණට දාගමු. මල් මම මෙතන 50ක් විතර අරන් තියෙනවා. මේ තියෙන කටරොඩු මල ඔයාලා හැමෝම දැකලා තියෙනවා, දන්නවා මේ මල ගැන. මේ මල අපි සුද්ධ කරලා හොඳට හෝදලා ගන්න ඕනේ. ගොඩාක් හෝදන්නත් බෑ, පාට යනවා. මෙන්න මේ වගේ නටුව අයින් කරගන්න ඕනේ. අපි දැන් මේ විදිහට මේ මල් ටික ඔක්කොම නටුවෙන් අයින් කරලා සෝදලා අරගෙන උණු වතුර ටිකක් වක් කරනවා. මම දැන් මේ මල් වලට වතුර වක් කරලා විනාඩියක් විතර වහලා තියෙනවා. මම මේ මල් වතුර ටික දැන් පෙරලා අරන් ඇවිත් තියෙනවා. මම දැන් කිරිබත් වෙන හාල් ටික ඉස්සෙල්ලා මේ සාස්පාන්ට දානවා. දැන් මම කිරිබත් වෙන එකට උණු ස්වල්පයක් දානවා. ඊට පස්සේ මදි නම් කිරි වලට කලවම් කරලා දානවා. දැන් මම මේ වතුර ටිකක් මේකට දානවා. දැන් මේ අපේ කිරිබත ඉදෙන්න ප්‍රමාණයට වතුර ඇති. අපි බැලුවත් අපේ වතුර ගාන හරි. මම දැන් මේක නිපෙන් තියනවා. මම දැන් මේ නිකම් බත උයාගන්න හාල් ටිකත් මේකට දාගන්නවා. මේ අනිත් සාස්වානට ඒකටත් අපි වතුර දාගන්නවා. අපිට මල් වතුර මදි වුණොත් ඌ වතුර පොඩ්ඩක් කලවම් කරන්න පුළුවන්. දැන් මේකත් අපි ලිපෙන් තියනවා. මම ඒකට තුනු ස්වල්පයක් දානවා. චූට්ටක් දාලා ඒකත් අපි තැම්බෙන ලිපෙන් තියනවා. දැන් වතුර හිඳිලා ඉන්නට තව බත ඉදෙන්න ඕනේ. අපි ගින්දර අඩු කරලා බත වහලා තියෙනවා. මේ බත තුපුරනවා. ඉන්නට තව මදි ඉදිලා තව ටිකක් කරා. දැන් අපේ බත ඉදිලා ඇති. අපි කිරි ටික එකතු කරමු. මං කිරි එකට ලුණු ස්වල්පයක් තව එකතු කරනවා. ලුණු ටික හොඳට කලවම් කරලා අපි විනාඩි 5ක් විතර මෙහෙම වහලා තියෙනවා. අපි බත් එක නම් දැන් ඉදිලා ඇති. කිරි බත් එක තව චුට්ටක් තියෙන්න ඕනේ. අපි බත් එකත් එතන ලිපෝ කරලා තියමු පොඩ්ඩක්. දැන් අපේ කිරි බත් එක ඇති. මේ බලන්න හොඳට ඉදිලා තියෙන්නේ. දැන් අපි මේක බා ගන්නවා. දැන් මේක මම අනිත් පැත්ත හරිනවා. අපි දැන් අපේ බත් එකත් බෙදා ගමු.
ගාන ලස්සනට ඇවිල්ලා චූටි බබාලා නම් කරදරයක් නැතිව කාවි දුන්නොත් ඔයාලත් හදලා දෙන්න බබාලට මේ තින්නේ අපි හදාගත්ත කිරිබත් එක මේ තින්නේ සාමාන්‍ය බත දෙකම හොඳට ඇවිල්ලා තියෙනවා සුවඳයි හරියට මම ලුණු මිරිසක් හැදුවා කිරිබත් කන්න නම් ඔයාලත් මේ බතට ඕනම ව්‍යංජනයක් එක කන්න පුළුවන් එහෙනම් ඔයාලත් හදලා දරුවොත් එක්ක රස බලන්න ආයිත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙන්න.